හරි අපි බලමු කොහොමද මේ සරසාම සාධනය කරන්න කියලා. අපිට දීලා තිනවා කොට්ටේට දන කෝසෙක් තීට ඍණයක වාරයක් කෝසෙක් තීට බෙදීම කොට්ටේට ඍණ කෝසෙක් තීට දන එක සමානයි 1/8 කරන කොට්ටේට කියලා පෙන්වන්න කියලා. ඉතින් ළමයිකට ගානක් දැක්කම පස්සේ සාමාන්‍ය ඉතින් හිතනොත් හොඳයි මේක කොයි පැත්තෙන් ගිනේ කොයි පැත්තට එන්න පුළුවන්ද පහසු. සමහරවිට එහෙම බැරි වෙන්න පුළුවන් සමහරట్లాට අපිට වෙනත් ක්‍රම පාවිච්චි කරලා එක එක පැත්ත සුරු කරලා තනකට ගහලා මේ පැස් සුරු කරලා එම තැනටම ගහලා එම ස්ථාන දෙක සමාන හැරි මාක් හැරි වැඩක් කරන්න වෙයි. කියන්න බෑ අපිට අතරම එහෙම කරන්න පුළුවන්ද කියලා. කරගෙන යනකොට තමයි කියන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. අතරම නටුව කියන්න අමාරු. එහෙම එකක් තියෙනවා. දැන් ළමයි උත්සාහ කරොත් මේ පැස් සුරු කරන අර පැත්තට යන්න එහෙම හිතුනොත් එයා මුලින්ම ඉතින් මේකට සයින් කොස් දාලා පටන් ගන්නවා. නමුත් හදන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හිතුනොත් නිකන් මේ පැත්තේ නිකන් පද තුනක් තියෙන අර පැත්තේ නිකන් පද දෙකයි නිකන් පද තුනක් දෙයකට අඩු කරන එක පොඩ්ඩක් අමාරුවක් වෙන්න පුළුවන් කියලා හිතිලා එයා පොඩ්ඩක් දැක්කොත් මෙහෙම එකක්. මෙන්න මේකේ පරස් මේ යට කොටසේ පරස්පරයෙන් උඩට වැඩි කරොත් මේ පැත්ත මෙහෙම එකට සුළු වෙනවා කියලා ළමයට තේරෙන්නේ නැද්ද? ටිකක් කල්පනා කරලා. එකරින කොස් තීටාගේ පරස්පරය එකදෙන කොස් තීටා. ඒකෙන් උඩ යට වැඩි කරනවා. මං කරන හැදන්නේ මේකට සමාන විතර පොඩක් සරල එකක් ලියා ගන්න හදන්නේ. මේකෙන් අර යට එකරින කොස් එක පද දෙක මෙහෙ පද තුන මැච් වෙන්නේ නැති නිසා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ළමයට තේරුණොත් මේ එකරින කොස්ගේ පරස්පරය එකදෙන කොස්ගේ උඩට වැඩි කරොත් කෙරෙම යට හැදෙන එකරින කොස් වර්ග එකකින් දකින්නවා. උඩ වෙන එකදෙන කොස් තීටා. ආ මේ එකරින කොස් වර්ගයෙන් සයින් වර්ග තීටා. එකදෙන කොස් තීටා. ඊට සයින් වර්ග තීටා. හරි. ඉතින් එහෙම හිතලා මේක වෙනුවට පොඩ්ඩක් මෙහෙම කරලා ලියා ගන්න උත්සාහ කරන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම ලිව්වත් ලිව්වෙන් පස්සේ තේරෙනවා යට සරල වුණාට උඩ අහම කැලි දෙයක් කියලා. මම හිතුවත් අතන ලේසි නේ. නමුත් ඒක ලේසියක් නෑ වගේ කියලාත් හිතෙනවා. ඒකත් නිකන් ඇඟට අගුණා වගේම ළමයි රහම හිතුනොත් මම මේකම හදන එක පස්සේ කළා. මේකෙන් අලුත් එකක් ලියන්න මෙහෙම. මේ කොටස මෙහෙට දාලා. මේ සරල සමීකරණයට මම ලියා ගන්න මෙහෙමලා. මේ කොට ඒවටත් මම සයින් කොස් දානවා ලියනොත් පහසුවට මොකෝ මොහත් මේ පැත්තේ සයින් කොස් තියන් මේක මෙහෙම තියන් හරිනම් වෙනස් කරන්න ඕනේ. මගේ පහසුව ප්‍රින්සිපල් මම මෙහෙම දෙනවා. කොට කොස් දාලා කොස් සයින් දාලා හොම් කොස් එකට කර සයින් දාලා ඍණ එක මේ කොස් එකට කර සයින් දාලා මේ කරන කොස් මෙතනට ගහනවා තියා. ඒතර මෙතන එක ඉතුරු වෙන්නේ මෙහෙන් යට සයින් කොස් දාලා මේකට කොට තීට සයින් තීට ඍණ එකට සයින් තීට දාන එක. ආ දැන් ළමයා මේ කියන්නේ මුලින් හිතුවා මේක සංකීර්ණ වැඩි පොඩ්ඩක් සරල කරන්න පුළුවන් මෙහෙම මේක සංකීර්ණ වැඩි මේක මෙහෙම සරල කරගත්තොත් හොඳයි කියලා හිතුණා. නමුත් ඒකත් නෑ හරිනේ වගේ මොකද මේක යට සරල වුණාට උඩ පද දෙක යට උඩ පද දෙකක් හැදෙනවා මේකත් සුළු වෙලා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා වගේ කියලා හිතුණා. මේක ඒකත් හරිනේ වගේ විතර එකපාරයා තීරණස් කරන මෙහෙම. මේක වාචිකල උත්තර මෙසේ ලියා ගන්නවා. ලියාගෙන බලනවා මේක ඔක්කොම සුළු කරලා එකයි කරලා නැත්තම් වැඩි හැරෙන්නේ. මේක සත්‍යය කියන්නේ මේක ආවේ මේක නිසා මේක සත්‍යය. වැඩි හැරෙන්නේ. දැන් බලමු මේක වෙන ගන්න පුළුවන් මේකද? මේ කොටසේ පොදු හරය ගන්න සයින්. එතකොට මෙතන කොස් වෙනවා, මෙතන ධන එක වෙනවා, මෙතන වෙන සයින් වෙනවා. කොස් තීට ධන එක වෙන සයින් තීට. එදීම සයින් තීට. මේ කොටසේ පොදු හරය ගන්න සයින්, කොස් ඍණ එක ධන සයින්. ඔහොම කොස් තීට ඍණ එක ධන සයින් තීට. එදීම සයින් තීට. මේකේ සයින් තියෙනවා තාම. මේකේ කොසුත් තියෙනවා. දැන් මේ සයින් එකට මේ සයින් එක හොස් වෙනවා තේරෙන්න ඕනේ. ඊට පස්සේ මේ සයින් එකට නැවිලා මේක නක සුදු මිතුරු. එතකොට ඊතුරකට කොස් තීට ධන එක ඍණ සයින් තීට එකරණ කොස් තීට වැඩිම කොස් තීට ඍණ එක ධන සයින් තීට ආයි සයින් තීට හමුතුරු. දැන් මේ වරහන එකෙන් ගුණ කරලා ඊට පස්සේ මේ වරහන ඔක්කොම වෙන කොස්කින් කොට ගුණ කරලා මම ලියා ගන්න ඕක මෙහෙම තියන් හරියන්නේ නැහැ මම සුළු කළ එකක් කියලා වෙන ගන්නවා මේක. වැඩිම සයින් වලින් මේ ගුණ කරගන්න. ඔව් එහෙම ලියමු.
කියන සරසම් හදන අත්දැකීම් තියෙනවා. අත්දැකීම් තියෙනකොට පොඩ්ඩක් ඉතින් පොඩ්ඩක් අපිට ඒ වගේ හැදෙන. ඒක ලේසි වැඩේ කරගන්න. දැන් බලමු. තේරෙනවා ඉතින් මෙන්න මේකයි මේකයි යාළු කරොත් එකරෙන කොස් වර්ග නැතොත් සයින් වර්ගයක් කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ධන කොස් එකට මේ ඍණ කොස් එක හසු වෙනවා. ඒතර ඉතුරු වෙන මේ ඍණ සයින් එක. ආයි මේ සයින් කොස් එක. වැඩේ හරිනේද? යට ඉතුරු වෙන්නේ මේක සයින් කොස් එක. මේක සයින් වර්ග. මේක ඍණ සයින්. ඔබන තුන ඉතාලම පැහැදිලිව උඩයට සමාන කරොත් එක හදනවා. ඒ කියන්නේ මේ සරල සත්‍ය අපි හදාගත්ත අලුත් එක. ඒ කියන්නේ පරම සත්‍ය. ඒතර ඔන්න ඔය විදිහට අපිට මේ ප්‍රකාශ සාධනය කරන්න පුළුවන් වුණා. අපි මුලින් හිතුවා මෙහෙම. අතන අපි මම මුලින් හිතුවා මෙහෙම ගිහිල්ලා මේ වගේ තැනකට ආයෙන් පස්සේ මේකේ දකුණ වමසළු කරලා එකට ගෙන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒක නියම් අපහසු වගේ හිතුණා. හිතච්ච නිසා මම වෙනත් ක්‍රමයකට ගියා. මේකට ගිහිල්ලා එම සකස් කරගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ මේක සකස් කරගත්ත කියන්නේ මේක හරියට. එච්චරයි.